ලෝවටා පුවත් එසැනින් ගෙන එන Around the Clock News YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම පුවත ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි. අපි යනවා සියලුම දුක් විඳින මේ රටේ දුක් විඳින කාන්තාව ටිකත් අරගෙන මේ රට කරවන මේ ප්‍රධානීන්ගේ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා අපි ප්‍රශ්න කරනවා. අපි කරන ප්‍රශ්න කිරීම තමයි දැන් මේ වෙලාවේ මේ අවස්ථාව වෙනකොට ලංකාවේ පැය 7ක් 8ක් විදුලිය කපනවා. මෙතන ඉන්නවා එළවලු යන ළමයින්ගේ අම්මලා. මේගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා තමුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන. ඒ ප්‍රශ්න මොකද්ද පිළිතුර කියලා අහන්න යනවා අපි මේ රට කරන ඇත්තගේ ගෙවල් ඉස්සරහට. මේ වෙලාවේ ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ. බොහොම අමාරුවෙන් තමයි පාරේ කොයි හරි තැනකටද යන්න වෙලා තියෙන්නේ අපිට. එතකොට ඒව ගැන ප්‍රශ්න කරන්න අපි රටේ ප්‍රධානීන්ගේ ගෙවල් ඉස්සරහට යනවා. මේ වෙනකොට ගෑස් නැහැ, ගෑස් ඉන්දියක් තියෙනවා, කිරිබුල් නැහැ, හාල් නැහැ, එළවලු නැහැ, අත්‍යවශ්‍ය බාන හැම එකක්ම නැහැ. අපි හැම කෙනාටම අද මේ දුකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ ගැන ප්‍රශ්න කරන්න මේ රටේ ප්‍රධානීන්ගේ ගෙවල් ඉස්සරහට යනවා. දැන් මේ අපි පටන් ගත්ත ගමන ඉදිරියේ සෑම කාන්තාවක්ම එළියට බහින කාලේ වැඩි කාලයක් ඈතක නෙවෙයි තියෙන්නේ. අපි අද එළියට බැහැලා මේ රටේ ප්‍රධානීන්ගේ ගෙවල් ඉස්සරහට ගිහලා ඒගොල්ලන්ට ආරාධනා කරන ඇවිල්ලා කතා කරන්න කියලා අපිත් එක්ක එළියට ඇවිල්ලා. මොකද හැමදාම මේ විදිහට හැංගි මුත්තන් සෙල්ලම් කරන්න බෑ. රටේ මිනිස්සු විශාල ප්‍රශ්නයක විශාල ගැටළු වලට විශාල පීඩනයක ඉන්නේ. අද න්ියස් තැම්මම ඔබට පේනවා මේ රටේ පාලකයන්ට හෙන ඉල්ලන රටේ මිනිස්සු. අද අපි මේ කාන්තාව කාන්තා ශක්තිය අද අපි පෙන්වනවා මේ රටේ පාලකයන්ට. කාන්තාව අද බය නැතුව ඒගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහට යනවා. ගෙවල් ඉස්සරහට ගිහලා ප්‍රශ්න කරනවා. උඹලට පුළුවන් වෙඩි කාගෙන අපි මිය ගියා. එක අපිට එක වැටුණත් අපි මේ සටන අතාරින්නේ නැහැ. අපි ඒකට නායකත්ව දෙනවා. අපි ඉල්ලා සිටිනවා මේ රටේ ඉන්න අනික් කාන්තාවන්ට එළියට බහින්න. කමක් නැහැ ගෝඨා බෙඩ චාන්දි දුන්නට. මෙතනත් ඉන්න සමහරක් කට්ටිය එහෙම චාන්දි දීපු අපිත් එක්කත් එක්ක වෙලා ඉන්නවා. ඒ චාන්දි දීපු කට්ටිය වගේම චාන්දි නොදීපු කට්ටියටත් පුරවැසියන් විදිහට මේ රටේ ජනාධිපතිව හම්බෙන්න අයිතියක් තියෙනවා. එහෙනම් අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා එළියට බහින්න. එළියට බහලා අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේ රටේ විශාල ප්‍රශ්නයකට මේ රටේ මිනිස්සු පත් කරේ ඇයි? ඇයි හොරකම් කරන්නේ? ඇයි වංචා කරන්නේ? ඇයි මේ අපේ රටේ ඩොලර් නැත්තේ අපි මිනිසුන් වැරද්දක් හින්දද නෑ? ඊයේ ඉමල් ඉරවංශ මහත්මයා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි මේ රට කන්නේ කියලා. එතකොට ඒකට ඇස්කන් නාසය ඇස්කන් නැති ලාදුරු හැදිච්ච රෝගියෙක් වගේ රටේ ජනාධිපතිතුමා ඒවලට කිසිම පියවරක් ගන්න තුව බලන් ඉන්නවා කියලා අපි ඒව අහන්න යනවා ප්‍රශ්න. මේවා කියන්නේ ඇතුළෙම ඉන්න කට්ටිය දැයි. දැන් විමල් විරෝසලා උදේ ගම්මන්පිල්ල එළියට ඇවිල්ලා කියනවා රටේ ජනාධිපතිතුමා කොන්දක් නැහැ කියලා. අපි කියනවා කොන්දක් නැත්තම් මේක දාලා යන්න. කරන්න පුළුවන් කෙනෙක්ට මේක දෙන්න. අපි ඉල්ලා සිටින්නේ ඒකයි. අපි බල කරලා සිටින්නේ ඒකයි. අපි විරෝධය දක්වන්නේ ඒකයි. මේ කාන්තාව ටික අරන් අපි නෝ පුළුවන් නම් නවත්තන්න. අපි මේ සියලුම මැතිය මෙතුරුන්ගේ ගෙවල් වලට අගමැතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉස්සරහට ඇවිල්ලා අපි අපේ ඉල්ලීම් දිනා ගන්න සටන් කරනවා කියන එක මේ වෙලාවේ කියන්න කැමති. තව විනාඩි 5ක් 10ක් බලාගෙන අපි එනවා සියලු දෙනාගේම ගෙවල් ඉස්සරහට. සියලු දෙනාටම ජය වේවා. ජය වේවා. ලෝවට ආපුවත් එසනින් සහ විශ්වසනීයව දැනගැනීමට Around the Clock News channel subscribe කර අපත් සමග එක්වන්න.